Hi guys, welcome to our YouTube channel. So, ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකකින් අපි ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඔයගොල්ලෝ UK වලට ස්ටුඩන්ට් කෙනෙක් විදියට එහෙම නැත්නම් ස්ටුඩන්ට් and dependent විදියට ඇවිල්ලා ඉන්නව නම් මේ council tax එකෙන් exempt වෙන්නේ කොහොමද කියන එක. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න. මේ වගේ UK වලට ආව වැඩගත්න ගොඩක් content අපේ channel එකේ තියෙනවා. අපේ channel එකට subscribe කරන්න, මේ video එක like කරන්න, comment කරන්න, ඒත් එක්ක share කරගන්න බලව. ඉතින් මුලින්ම බලමු මොකද්ද මේ council tax කියන්නේ කියලා. Council tax කියන්නේ අපි ඉන්න area එකේ council එකට එයාලා අපිට දෙන services වලට facilities වලට pay කරන charge එකක්. Example එකක් විදිහට ගත්තොත් garbage collect කරන්න එනවා. එතකොට roads repair කරනවා මේ වගේ දේවල් වලට අපි ඉන්න council එකට අපි pay කරන tax එකට තමයි කියන්නේ council tax. අපි අර income tax pay කරනවා වගේ අපි council එකට pay කරනවා ඒක තමයි council tax කියන්නේ. ඉතින් ඔයා UK වල ජීවත් වෙන කෙනෙක් නම් ඔයා UK වල ජීවත් වෙන අවුරුදු 18ට වැඩි කෙනෙක් නම් ඔයගල අනිවාර්යයෙන්ම මේ council tax එක pay කරන්න වෙනවා. ඉතින් exceptions ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට full time student කෙනෙක් නම් ඔයා මේ council tax එක pay කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ government එකෙන් benefits ගන්න එහෙම අය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේ exceptions තියෙනවා. ඉතින් අපි මේ video එකෙන් focus කරන්නේ student කෙනෙක් or full time student කෙනෙක් නම් කොහොමද මේ council tax එකෙන් exempt වෙන්නේ කියන්නේ. ඉතින් අපි ඊළඟට බලමු ඔයගොල්ලෝ කීයක් මේ council tax එක pay කරන්න ඕනද කියලා. ඉතින් මේ council tax එක pay කරද්දී ඔයගොල්ලෝ කීයක් ගෙවන්න ඕනද කියන දේ depend වෙන්නේ ඔයගොල්ලෝ ජීවත් වෙන property එකේ value එක මත. ඉතින් ඒ council එක මත ඒගොල්ලෝ මෙහි bands divide කරලා දිනවා A to H කියලා. A band එක B band එක එහෙම band H වෙනකම් bands කීපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ bands 90 තමයි ඔයගොල්ලෝ council tax කොච්චරක් pay කරන්න ඕනද කියන දේ depend වෙන්නේ. උදාහරණයක් විදිහට band A එක තමයි අඩුම council tax එකක් pay කරන්න ඕනේ. ඔයගොල්ලෝ band H වගේ house එකක් ඉන්නවා. ඒක තමයි වැඩිපුරම council tax එකක් ගෙවන්න ඕන properties. ඉතින් උදාහරණයක් විදිහට අපි ඉන්න property එක band A property එකක් අපි අයිති වෙන්නේ Leeds City Council එකට. ඉතින් අපේ property එකට අවුරුද්දකට annual council tax එකගෙනවා pound 1240ක්. ඉතින් මේකේ option එකක් තියෙනවා අපිට payment එක එකපාර කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට monthly payment එකක් වශයෙන් කරන්න පුළුවන්. ඉතින් එහෙම ගියොත් අපිට 135ක් වගේ ප්‍රමාණයක් මාසෙකට pay කරන්න වෙනවා. ඉතින් අපි දැනට මේ property එකට council tax එකක් pay කරේ නැහැ. මොකද අපි ඊළඟට කියන්නේ යන student ලට ගන්න පුළුවන් exemption එක අපි ගත්තා. අපි ඒක නිසා council tax එකක් pay කරේ නැහැ. ඉතින් ඔයාලා UK වලට move වුණාට පස්සේ council එකේ register වෙන්න ඕන. මේ register වුණාට පස්සේ council එකෙන් ඔයාලට letter එකක් එවනවා. මෙන්න මේක තමයි ඔයා එකට ගෙවන්න ඕන council tax එක. ඒ වගේම monthly ගෙවන්නත් option එකක් තියෙනවා. letter එකේ mention කරලා තියෙනවා කොයිතරම් අවුරුද්දකට council tax ගෙවන්න ඕනද කියලා. සමහර ලාවට ඔයාලා ගෙදරකට මුණාට පස්සේ ලෑන්ඩ්ලෝඩ් ඕල්රෙඩි කවුන්සිල් එකට ඉන්ෆෝම් කරලා තියෙනවා වෙන්නත් පුළුවන්. මෙන්න මේ ටෙනන්ට්ස් තමයි අලුතින් මේ ප්‍රොපර්ටි එකේ ඉන්නේ කියලා කවුන්සිල් එකට ඉන්ෆෝම් කරලා තියෙන පුළුවන්. එහෙම නැතත් අනිවාර්යයෙන්ම හැම අවුරුද්දෙම කවුන්සිල් එකෙන් හැම ගෙදරකටම ටැක්ස් කවුන්සිල් ටැක්ස් ලෙටර් එකක් යවනවා. කවුන්සිල් ටැක්ස් එක AI එකට ඉවලුවේට් කරලා කවුන්සිල් ටැක්ස් ලෙටර් එකක් හැම ගෙදරටම හැම අවුරුද්දෙම යවනවා. ඉතින් මේ කවුරුන් අවුරුද්දෙන් අවුරුද්දට චේන්ජ් වෙන්නත් පුළුවන්. හැම අවුරුද්දෙම එකම කවුන්සිල් ටැක්ස් එක නෙවෙයි ඔයාලට කවුන්සිල් එකට pay කරන්න වෙන්නේ. ඒක ඉන්ෆ්ලේෂන් එක ඒ වගේ දේවල් නිසා හැම අවුරුද්දෙම වැඩි වෙනවා තමයි අඩු නම් වෙන්නේ නැහැ. කවුන්සිල් ටැක්ස් එක චේන්ජ් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ accommodation book කරද්දී private student accommodation එකක් උදාහරණයක් විදියට amber student accommodation එකක් වගේ accommodation එකක් book කරනවා නම් මේ council tax එක ගැන ඔයගොල්ලන්ට වෙනම හිතන්න දෙයක් නැහැ. monthly rental එකට මේ හැමදේම include කරලා තමයි මේ දේවල් ඒගොල්ලෝ calculate කරලා තියෙන්නේ. ඉතින් අපි මේ student private student accommodation book කරන්න පුළුවන් හොඳ platform එකක් තමයි මේ amber student website එක කියන්නේ. ඉතින් අපි ඒක ගැන කලින් videos කීපයක්ම කරලා තියෙනවා. ඉතින් ඒව බලුවේ නැත්නම් ඒ link එකත් අපි description එකේ දාලා තියනනම් ඒකත් බලන්න. ඉතින් student කෙනෙක් විදියට ඔයගොල්ලෝ UK වලට එන්න හිතන් ඉන්නවා නම් හරි දැනට ඇවිල්ලා නම් ඉන්නේ සහ ඔයගොල්ලන්ට accommodation එකක් තාම හොයාගන්න බැරි නම් ඔයගොල්ලන්ට student connect accommodation එකක් හොයාගන්න හොඳ platform එකක් තමයි මේ amber කියන්නේ. ඉතින් UK විතරක් නෙමෙයි world wide Europe countries වල Australia USA වගේ countries වල student connect විදියට ඔයා යනවා නම් accommodation book කරන්න පුළුවන් හොඳ genuine platform එකක් තමයි මේ amber student accommodation කියලා කියන්නේ. ඉතින් accommodation හොයාගන්න එක මේ amber website එකේ ගොඩක්ම easy. ඔයගොල්ලෝගේ university එකේ නම එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ university එක තියෙන city එක
සිටි එකේ නම ටයිප් කරාම ඉතින් ඒ ආවට තියෙන accommodations එනවා rent එක අඩුවේ කේන්දර වැඩිකට sort කරලා ඔයගොල්ලන්ට කැමති accommodation එකක් හොයාගන්න පුළුවන් ඉතින් අනිත් එක මේ amber student accommodations වල ඉඳෙද්දි safety එක අතින් ගොඩක්ම හොඳයි 24/7 security එකක් තියෙන accommodation ඉතින් ඒ දේවල් ගැන බය වෙන්න දෙයක් නැහැ ඉතින් ඔයගොල්ලෝ accommodations මේ දවස්වල හොයනවා නම් ඒකට helpful වෙයි කියලා හිතනවා ඒක නිසා තමයි මේ amber student ගැනත් මේ video එකේ මතක් කරන්න හිතුවේ ඉතින් අපි කලින් කිව්වා වගේ කලින් videos වල link දෙකත් description එකේ දාලා තියෙනවා ඒවත් check කරන්න ඉතින් අපි දැන් බලමු ඔයාලා full time student කෙනෙක් විදිහට UK වලට එනවා නම් කොහොමද council tax වලින් exempt වෙන්නේ කියලා ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න මේ video එක like කරන්න comment කරන්න අනිත් එක share කරන්න තුලා ඉතින් ඔයාලට අර ගෙදරට එවන tax letter එකේම mention කරලා තියෙනවා ඒ council එකේ website එක. ඉතින් ඒ website එකට ගියාට පස්සේ එතන link එකක් තියෙනවා student කෙනෙක් කොහොමද මේ tax වලින් exempt වෙන්නේ කියලා දේ. ඉතින් මම ඒක screen record කරලා ඉස්සරහට පෙන්නන්න. මේ link එකට ගියාට පස්සේ ඔයාලට තියෙන්නේ student ගේ details fill කරන්න, university එකේ details, කවදද මේ university එකේ degree එක පටන් ගන්නෙ, කවදද end date එක, university එකේ නම මෙන්න මේ වගේ basic information fill කරගෙන යන්න පුළුවන්. ඉතින් එහෙම ඉස්සරහට යද්දී එතන තව question එකක් තියෙනවා student එක එයාගේ dependent. එහෙම නැත්නම් එයාගේ කවුරු හරි dependent කෙනෙක් ඇවිල්ලා ඉන්නවද කියන දේ. ඉතින් එයාගේ dependent ගේ details දාන්න පුළුවන්. එහෙම දාලා form එක fill කරලා submit කරාට පස්සේ ඔයාට සමහර විට කවුන්සිල් එකෙන් ඔයාලට get back කරලා additional information ඉල්ලන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට university එකෙන් letter එකක් වගේ දෙයක් මේ tax exempt කරන්න letter එකක් වගේ දෙයක් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට කවුන්සිල් එක university එකත් එක්ක check කරලා මේ details හරිනම් ඔයාව tax වලින් මේ council tax එකෙන් exempt කරා කියලා ඔයාලට email එකක් එහෙම නැත්නම් letter එකක් එවනවා. අන්න එතකොට ඔයාට ඒ letter එකේ mention කරලා තියෙයි ඔයා student නිසා fully ඔයාව මේ council tax එකෙන් exempt කරනවා. සහ ඔයාගේ dependent උත් ගොඩක් වෙලාවට fully exempt වෙනවා. ඒ වුණාට අපි මේ ළඟදී දැක්ක දෙයක් තමයි ගොඩක් website වල council websites වල mention කරලා තියෙනවා dependent discount or fully exempt කියලා තමයි තියෙන්නේ. ඉතින් අපි පහුගිය අවුරුදු දෙකේම York council එකේ සහ Leeds council එකේ තමයි අපි register වෙලා තින්නේ. ඉතින් අපිට student සහ dependent දෙගොල්ල දෙන්නටම fully මේ council tax එකෙන් exempt වුණා. ඉතින් ඒක ඉදිරියට වෙනස් වෙයිද දන්නේ නැහැ මොකද discount or fully exempt කියලා තමයි mention කරලා තියෙන්නේ. ඉතින් අර කියෝ විදිහට council එකෙන් ඔයගොල්ලන්ට තව letter එකක් එවනවා ඔයගොල්ලෝ exempt වුණා කියලා. ඉතින් අන්න එහෙම letter එකක් confirm කරලා ආවට පස්සේ ඔයගොල්ලෝ මේ council tax එක ඉදිරියට pay කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා council tax exemption එකට apply කරාට පස්සේ ඔයාලට full discount එකක් හරි full exemption එකක් හරි discount එකක් හරි ලැබෙනව නම් ඔයාලට ආයෙමත් updated council tax letter එකක් එවනවා council එකෙන්. ඒ එවුවට පස්සේ ඔයාලා කලින් මොනා හරි පේමන්ට් එකක් කරලා තියෙනවනම් ඉන්ස්ටෝල්මන්ට් එකක් හරි කරලා තියෙනවනම් මේක ඔයාලට එක චෙක් එකක් විදිහට හරි එමන් නැත්නම් බැංක account එකට රිෆන්ඩ් එකක් විදිහට හරි කවුන්සිල් ටැක්ස් එකෙන් එවනවා. ඒක නිසා එකගෙන වරි වෙන දෙයක් නැහැ. කවුන්සිල් ටැක්ස් එකෙන් ඒක ඇඩ්ජස්ට් කරලා ඔයාලට ඒ රිෆන්ඩ් එක දෙනවා. කවුන්සිල් එකෙන් ඔයාලගෙන් additional information request කරන්න පුළුවන්. එහෙම request කරොත් ඔයාලගෙන් ඉල්ලන්නේ council tax exemption letter එක අපි university එකෙන් download කරගන්න. ඒ වගේම dependent ගේ PRP එකේ photo එකක් ඒ වගේම තමයි පාස්පෝර්ට් එකේ dependent ගේ පාස්පෝර්ට් එකේ කොපි එකක්. මේවා තමයි ඔයාලගේ request කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද අපි university එකෙන් letter එක download කරගන්නේ කියලා. අපි university එකේ අපේ portal එකට log වුණාට පස්සේ option එකක් තියෙනවා download your council tax exemption letters කියලා. ඒ bank letters වගේ bank letter bank එක account එකක් open කරද්දී ඕන වෙන letter එක ඒ ඔක්කොම එකම තැනක තමයි තියෙන්නේ. එතන තියෙනවා council tax exemption letter එක කියලා. ඒකත් download කරලා email එකට attach කරන්න, BRP එකේ copy එකක් attach කරන්න, passport එකේ copy එකක් attach කරන්න, ඒ වගේ තව additional මොන හරි information ඉල්ලලා තියෙනවා නම් ඒ හැම දෙයක්ම ඔයාලා යාළට send කරන්න. ඊට පස්සේ ඔයාලව council tax වලින් එක්ක exempt කරයි හිමන් නැත්නම් ඔයාලට discount එකක් හම්බ වෙයි. ඉතින් අපි මේ mention කරපු හැම දෙයක්ම council එකෙන් council එකට different. council එකෙන් council එකට වෙනස් වෙනවා. ඒක නිසා ඔයාලට මොන හරි issues තියෙනවා නම් හැමතිස්සෙම මතක තියාගන්න ඔයාලට පුළුවන් council එකට email කරලා ඒ තියෙන ප්‍රශ්න අහන්න පුළුවන් කවුන්සිල් එකෙන් ඔයාලට fully exempt වෙනවද discount එකක් හම්බ වෙනවද ඒ වගේ දේවල් නත් ඔයාලට clear කරගන්න පුළුවන් දැන් මම මේ ඔයගලන්ට පෙන්නන්න යන අපි කලින් කිව්වාගේ ඔයගොල්ලෝ ඉන්න ඒරියා එකේ ඔයගොල්ලෝ අදාළ කවුන්සිල් වෙබ්සයිට් එකට ගිහිල්ලා කොහොමද මේ ස්ටුඩන්ට් කෙනෙක් exemption වලට council tax exemption වලට apply කරන්න කියන දේ. ඉතින් අපි ඉන්න ඒරියා එක ලීඩ්ස්. ඉතින් අපි ආයි තියෙන්නේ ලීඩ් සිටි කවුන්සිල් එකට. ඉතින් මම දැන් ලීඩ්ස් සිටි කවුන්සිල් එකේ වෙබ්සයිට් එකට තමයි යන්නේ. ඉතින් මේම
website එකට ගියාම council tax වලට වෙනම option එකක් තියෙනවා. ඉතින් ඒකට ගියාම මේක ඉතින් council එකෙන් council එකට වෙනස් AA website එකේ එකක විදිහට තමයි මේ options ඇත්තේ. ඉතින් leads website එක council website එකේ තමයි මම දැන් ඉන්නේ. ඉතින් ඒකේ තියෙනවා option එකක් apply for student discount කියලා. ඉතින් ඒකට ගියාම මේකේ description එකක් දීලා තියෙනවා කොහොමද මේකට apply කරන්නේ සහ මොකද්ද මේ full time student කෙනෙක් කියන්නේ කියන එක. ඉතින් මේ details through ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේක තව ටිකක් යටට ගියාම තියෙනවා non british spouse or dependent for full time student ඒගොල්ලන්ටත් කොහොමද මේ exception apply කරන්න කියලා වැඩි විස්තර website එකේ තියෙනවා. ඉතින් apply කරන මෙහෙම link එකට ගියාට පස්සේ අර මම කලින් කිව්වා වගේ details add කරන්න තමයි තියෙන්නේ. තමන්ගේ postcode එක add කරලා හරි address එක select කරන්න ඕනේ. ඉතින් අර හරි address එක select කරාට පස්සේ මේ වගේ basic questions ටිකක් අහනවා. ඉතින් අපි දැනට මේ property එකේ ජීවත් වෙනවාද අපි කියන මම ඔයාලාද තියෙන්නේ. දැන් මේ council tax account number කියන එක අර අපි කලින් කිව්වා වගේ ඔයාලා property එකට මුණාට පස්සේ ඔයාලා council එකේ register වුණාට පස්සේ council එකෙන් එවන council tax letter එකේ මෙන්න මේ account number කියන එක mention කරලා තියෙනවා. එලටේක උඩින්ම ඉතින් ගන්න ඒක තමයි මෙතන දාන්න තියෙන්නේ. ඒක නැත්තම් ඒක අවුලක් වෙන තැන මෙතන ඔප්ෂනල් කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ බේසික් ක්වෙස්චන්ස් ටිකක් තමයි තියෙන්නේ. ස්ටුඩන්ට් ගේ නේම් එක, යුනිවර්සිටි එකේ නම, ස්ටුඩන්ට් නම්බර් එකක් තියෙනවා නම් ඒ ටික ඩේට් ඔෆ් බර්ත් මේ වගේ ඩීටේල්ස් ටිකක් ඇඩ් කරගෙන යන්න ඕනේ. ඉතින් මම මේ ෆෝම් එක මේක දැන් completely fill කරන්න යන්නේ නැහැ. ඉතින් මේක ඉස්සරහට fill කරගෙන යද්දි මේක එක තැනකදී අහනවා dependent කෙනෙක් ඉන්නවද මේ student. එහෙම කියලා dependent ගෙත් මේ වගේම details ටික අහනවා. ඉතින් ඒ details ටිකත් fill කරලා අන්තිමට submit කරන්න තමයි තියෙන්නේ. මේ submit කරාට පස්සේ මේක council එකට යනවා. council එකෙන් මේක review කරලා university එකත් එක double check කරලා ඔයගොල්ලෝ fully student නම් කොහමද fully exempt වෙනවා. dependentත් fully exemption එකක් හම්බෙනවද එහෙම නැත්නම් එයාට discount එකක් හම්බෙනවද කියන දේ mention කරලා ඔයගොල්ලන්ට email එකක් සහ tax letter එකක් ආයමත් කේන්දරට එනවා. ඉතින් තව council එකට මොනවා හරි clarify කරගන්න දේවල් තියෙනවා නම් අර අපි කලින් කිව්වා වගේ university එකෙන් tax exemption letter එක, dependent ඉන්නවා නම් dependent ගේ BRP එක, passport එක වගේ details උත් request කරලා ඒගොල්ලෝ පස්සේ email එකක් එවන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ වීඩියෝ එකෙන් අපිට එක්ස්ප්ලেইন කරන්න ඕන වෙලා තිබුණේ. ඉතින් හිතනවා අලුතෙන් එන කෙනෙක්ට මේ කියපු දේවල් හෙල්ප්ෆුල් වෙයි කියලා. ඉතින් මේ කියපු දේවල් තේරෙන්නේ නැති දෙයක් හෝ තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉතින් අපි අපේ channel එකේ මේ වගේ videos ගොඩක් කරලා තියෙනවා. ගොඩක් informative videos සහ travel videos කරලා තියෙනවා. ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් නම් please channel එකට කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න සහ ෂෙයා කරන්න තවද කරන්න එපා. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඉල්ලෙනවා.